චක්කවාල සුව්‍ර ග්චන්තු දේවතා සම්ම මනිර jaස sunnanttu sagගමොකද දම්ම සාවන කාල ayaබදanta දම්ම සාවන කාලු ayaබදanta දම්ම සාවන කාල ayaබදantaනutaස bagaගවtu වරහtu සම්ම සම්බදස නමු තස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතුූ වරහතුූ සම්මා සම්බුද්ධස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දෙනාම මේමොහොතේ ඉතාම ශ්‍රද්ධහාවෙන් ධර්මශත්‍රවනය කරන්නටයි බනාහන්නටයි බලාපොරොත්තුවන්. අද මේ උතුම් ධර්මදේශනාව සඳහා සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරන්නේ මැලේෂියාවේ පදිංචි දිල්ෂාන් සිල්වා සහ සිතාරාජයවර්ධන තේජාන් පුතා චිරාන් පුතා ඇතුළු පවුලේ පින්නතුන්. දිල්හන් දිල්ශාන් සිල්වා මහත්මාගිත් සිතාරජයවර්ධන මහත්මේ ප්‍රධාන දරුවන්ගේ අරමුණු සිහිකරලා පි දේශනාව අවසානයේ, න්යාු ෝදනා කරන්නට බලාපුොරොත්තු වෙනවා දැන් ධර්මශ්‍රවනය කරන්නට කාලය. පින්වත්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කලා එදිනිදා ජීවිතය තුළ වඩාත් නිවනට කිට්ටුවනු චර්යාවක් ගොඩනගාගන්නේ කොහොමද කියලා. එතු එදිනිදා ජීවිතෙන් සම්පූරණය මහින්වෙලා නිවනට බරවෙන්නනං ඇජීවිතයට අධ්‍යාත්මික ජීවිතයකට රිජුව යොමුුවන්න වෙනවා. තුරේ වැනි ආධ්‍යාත්මික ජීවිතයට ගිහිියෙකුට රිජුව යොමුුවෙන් පුළුවන්කමක් නෑ. ඒ පුළුවන්කමක් නැති නිසා වක්‍රාකාරව නිවනට බරවුණු ශ්‍රාවක භාාවයකින් නැගීහිටින් අපිට පුළුවන්කමක් තියෙන්ට වුවමනයි. එතටඒ පුළුවන්කම තුලදී අපට ලැබෙන අග්‍ර ප්‍රතිලාබයක් තමයි වඩා යථාර්ථවාදීව ජීවිතය ගෙවන්න හම්බේනම්. එකන ලෝකයේ මිනිස්සු හැමවෙලාවකම යථාර්ථවාදීව ලෝකයේ ගෙවනවා නෙමි. ලෝකෙ හැමදාමත් මෝහය මත මුලාවුණු ජීවිතයක් තමයි ලෝකය ගෙවන්නේ. මෝහෙෙන් මුලාවුණු චර්යාවක් තමයි ලෝකයාට තියෙන්නේ. තු මෝහයෙන් මුලාවෙච්ච අන්ද බාල ප්‍රතක්ජනයකුගේ ජීවන චර්්‍යයාව මෝහෙෙන් මුලාවුණු තැනක තියන ජීවන චර්යාව සාමාන්‍ය ජීවිතය නෙමි. එතට සාමාන්‍ය ජීවිතයත් මෝහෙෙන් මුලාවුණු ජීවන චර්්‍යාවත් කියන්නේ දෙකක්. එතකොට සාමාන්‍ය ජීවිතය නෙමෙයි මිනිසුගෙවන්නේ සාමාන්‍ය ජීවිතය නම් යථාර්ථවාදී වුවුන් අපිකිෙවන ආසාමාන්‍ය ජීවිතයක් අසාමාන්‍ය වෙන්න අපි මෝහයිෙන් මුලාවෙලා ලෝකේමත් අල්ලන්නේ මෝහය පදනම් කරගෙන දැක්මකින්. එවට අපින ආශ්‍රව කියලනි අනුසේ කිය අපි වටි කියනෝ එතකොට රාගානුසේ පටිගානුසේ ආදී කාරණ පදනම්රගන අපිට ලෝකේ අතාාර්ථයේය නොපෙනෙන තැනකට අපි වැහිලාතියනවා. එනිසා මේ යථාර්ථය පිළිබඳ පෙන්වාදීමට තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ගතවන ජීවිත යථාර්ථය පැත්තට අපේ අධ්‍යාත්මය තල්ලු කරනවා. තු යථාර්ථය පැත්තට අධ්‍යාත්මය තල්ලු කරනකොට, ඒ තල්ලු කරපු ශ්‍රාවකයාගේ ජීවිතය ශාස්තෘූන් වහන්සේ පැහැදිලි කළ විදිහට හැමවෙලාවකම අධ්‍යාත්මික ලෝකය තුළ ලගවිෙනවා, ඉතා සුන්දර ප්‍රතිපදාවකට ඒ ප්‍රතිපදාවත් ගිහි ජීවිතයට මිශ්්‍රවනාම එදිනෙදා ජීවිතය බොහෝම ලස්සනට හරිම හැඩට එදිනෙදා ජීවිතය අපට ගෙවන්න පුළුවංකම ලැබෙනෝ. එතොට එදිනෙදා ජීවිතය අපි ගෙවන්නේ අතුෘප්තිකරව සම්තුෘප්තිමත් ජීවිතයක් අපට නෑ හරිම අතෘප්තිකර ජීවිතයක් තියෙන්නේ. ැ අදශාව මාතතුෘුකාවිදියටට එ ඇත්තු මතක් කරනවා සාමාන්‍ය එදිනෙදා ජීවිතේ දී අ නිත්‍ය සංඥාව වඩනාකාරයක් එක කොච්චර ගිහි ජීවිතයට වැදගත්ද කියන කාරණයක් තේරුම් කරන්න ැබැ මෙතන තියෙන චනයක් එදිනෙදා ජීවිතයට මේ මේ දවසගානී ගෙවෙන සාමාන්‍ය චර්ය්‍යාවත් තියෙන්නේ අන්නේ සාමාන්‍ය චර්්‍යාවට මේ අනිත්‍ය සඥාව වගේකක් කොච්චර උපයෝගීතාවයක් විදිට වැදගත්්ද කියලා පැහැදිලි කරන්න කියලා කියන්නේ දේශනාව මාතෘකාාව අනිතත්්‍ය සං්ඥාව සහ, එදිනෙදා ජීවිතය කියන නිකං මහසට පොලොවගේ දෙපැත්තක් කියලා හිතෙනේ ඇයි. එදිනෙදා ජීවිතේ මේ අනිත්‍ය කියන වචනයට මිනිස්සු කැමති නෑ. මිනිස්සු කැමති නිත්‍යය සඥාවට, සුභ සං්ඥාවට, සුක සඥ්ඥාවට, සැප සං්ඥාවට. මදුර ස්ඥාවට, ආස්වාද ජනක සංඥාවට මිනිසු කැමැති. නමුත් දැන් එදි එතකොට මේකට නම් කැමති, වෙනස් පැත්තකට හිතනවා කියන්නේම පොඩ්ඩක් මේ දැන් අපි කියන මේ යන සිිස්ටම් එකට එක හරි බලපානෝ බලපාන්නේ කොහොමද මේ හැදිච්ච සිිස්ටම් එක ඇතුළේ අපි අනිත්‍යය දකින්න කැමති නෑ අපි කැමති නිත්‍යය දකින්නයි සුබ දකින්න යථාර්තය පැත්ත අපිට ප්‍රකට නෑ එක යථාර්ථය පැත්තට අපේ හිත නැමිලනෑ නැඹුරු වෙලාන ය ාර්තයේ පැත්තේ වචනයක් ඇහෙනකොට පවා පිකම් පොඩි රුස්සන්න ඇතිගතියක් ඇතුළේ එනවා එක පොඩ්ඩක් නොගැලපෙන ගතියක් ඒකත් එක්ක පොඩි ගැටෙන ගතියක් අපේ හිත තුළ උද්ගත වෙනවා ගැටන ගතියක් අපේ හිත තුළ උද්ගත වෙනවා ඒක මේ වගේ දෙක වෙලාව කර ඕකට හරි බෝම ලස්සන කතාව කර සමුරායිවරයෙක් යනවා එ යන්නේ මගිතන් ඒ රටේ නගරාධිපති කෙනෙ ගිගෙදරට එ එහෙම යන්නේ වෙනමකොටවත් නෙමි ඒ නගරාධිපතිවරයාගේ නිවසට මේ සමුරායිවරයා ගිහින් එයට මගහිතන සමුරයිවරයට නවතින්න තැනක්තිබුන්න. සෙන් ආගමට සම්බන්ධ ආගමික නායක යායට යන්න තැනක්තිබුුණන්න ෑඉන්න ඉට පස්සයා ොකද කරන්න කෙලිම් යනවා නගරයි ප්‍රධාන හිමිකාරය නගරහිමේ නගරාධිපති වගේ යාගේ ගෙදරට යනවා. ගෙදරට ගහම බොහොම ලොකූගයක් එක විශාල ගය පවිසාාල පිරිසක් එහටමේට යන ලොකු පිරිසක් වැඩ කරනවා ඇති මෙහම තැන. තෑගන් බොහම යිනකටලා හිටගෙන හිටිය හිටගෙන ඉන්න කොට? ඒ සමුරායිවරයා ළඟට කෙනෙක් ඇවිල්ලෙනවා උබහන්සේ ආවයයි. තුරිෙන අදරෑටමට ඉන්න තැනක් නෑ පුළුවන්ද මෙෙඉන්න ඔව පුළුවන් එබැ අප නගරාධිපතිකෙන් අවසර ගන්න වන ඔබහන්ස එන්නකෝ කතා කරන්න කියලා අර නගරාධිපති ළඟට එක් කරගෙන යනෝ. තුොරේ නගරාධිපති ළඟට එක් කරනගේම නගරහිමියයා අහන අර ඇති බොහොම ගෞරුවෙන් පිළි අරගෙන. ඉති මේක ති අ ජානය සම්න් ජාය බොහෝම ලස්සන ගරු කරන ක්‍රමටිකක් කියම තියෙනවානි තින් පිළි අරගන අහනවා මේ ඇයි ඔබ තුමා මෙ හිට්ටා විකල තෝට කියන මට අදරෑ යන්න තැනක් නෑ පුළුවන්ද අදරෑට මට මෙහි පොඩ්ඩක් ඉන්න දෙන්න කියලා හනෝ. ඒ අහන් ඉත්ත වෙන විදිකට අදරෑට මට මේ අම්බලම ඉඩ පුළුවන්ද කියලා. එතකොට දැම් බලන්න අම්බලම කියලා කියනකොට විශාල මන්දිරේකටම් පොඩ්ඩක් අවුලක් වෙනවානේ ඇතුලේ ඇයි. ලොකු බංගලාවකට මිනිෙක් කියෙනවා මේ ඇවිල් පිටස්තරින් අදුරන්නත් නැතිකෙන කියව මේ අම්බලම පොඩ්ඩක්ඉන්න පුළුවන් කියල් ඉතුරට නගර හිමියට කේන්තියනෝ හ කේන්ති අරගෙන කියනවා ඔබහන්සිේ මොනුවද මේ කියන්නේ මේක අපේ පාරම් පරික මාලිගාවක්ක මේ අපේ පරම්පරාවට යයිති මේ මාලිගාව නමුත් ඔබවහන්සේ කියනවා මේක අම්බලමක් කියලා බහන්සේට මේසා සුපිරි මන්දිරයක් මාලිගාවක් කම්බලමක් වගේද පෙන්න්නේ කියලානෝ අම්බලමක් වගේද පේන්නේ කියලාන. එතකොට අර හාමුදුරු කියනවා ආහෙමද මට සමාවෙන්න මේ කම්බලමක්න මේද කියලා උන්හසේ පොඩ්ඩක් එකතාව පැත්තකට හරවලා උන්හන්සේ අනුව මේකේ කෞද මීට කලින් හිටිය කියලා තුනර පුද්ගලයක් කියනවා අපේ තාත්තා තමයි මේක හිටිය අප තාත් තටයි මේක අයිතිට පස්සේ මට අයිති වඩා දැන් තාත්තකෝ කියලා තුර කිය තාත්තන නෑ තාත්තා යන්න ගියා මැරිලා. ඊට පස්යන ඊට කලින් මෙිහිකව්දීට ඉට කලින් මෙක අයිතිය කාට තිබේ ඉට කලින් අයිතිය තිබුණේ අපේ සී අට එයත් සමුරායිවරෙක් එතකොට එත් සමුරායිවරෙක් න නගරාධිපති කෙනෙක් න්ගේ නිසා එයට මයි එකයිති ්‍යාහහිමද එයා ොදන ඇයටත් ඉතින් අවරුදවා සුපකවිතරෙදල මලා යත් මේ කියියා යත්ඔන්න යන්න කියා කිය. පස්යන ඊට කලින් මෙහි කව්දිට. ඊට කලින්තම හිට මේ මාලිකව හදපු කියෙන. මවිශාල මන්දිරය හදපු කෙන ඊට කලින් හිටිය. එතකොට එයාට මොකදුණ එයාත් මලා ඉති එඇත් යන්න කියා පේසීගේ තාත්තා. එතකොට මේකට හිමිකාරිත්වයක් කියාගෙන යම් කෙනෙක් ාවෝ තිේන හැමෝම මේක අත්තරලදාලේ යනව නං. ක එන හැමෝම යන එකක් නම් මේක එනවා ඉන්නවා යනව නං. එන්නවා ඉන්නවා යනවා කියන රාම අයිති අම්බලමකට නෙමේද කියලානු. එවා ඉන්නවා යනවා කියනෙ එක අයිති එනවා යනවා එච්චරයි. හිමිකාරිත්තයක් නෑ අම්බලම. එනම්ි කම්ඹමත් නොවෙන්න්නෙ කොමත් අන්න එතකොටරයට සිහිය උපදි නොදැම්බලන්න මටමික කියන්ඩුමනාවනේ දැ මේ ඇත්තු කියන මාතෘකාවේ එදිනනිදා ජීවිතය අනිත්‍ය සංඥාව වඩනවා කියනකොට කෙනෙකුට පොඩි රුස්සන් ඇති ගතියක් වෙනො මොකක්ද මේ ඉදිනෙදා ජවිතයට අනිත්‍යය සංඥාවක් ඇයි එයාට මේ ලෝකේ අතාාර්ථය පයෙන් නඇති නිසා යථර්ථය හෙවනැල්ලට පවාටිකක් වෛර කරන ගතියක් එන්න පුළුව සත්තිය හෙවනැල්ලට පවා වෛර කරන්න පුළුවන් නමුත් ලෝකයේ සධාතනික සත්‍යය තමයි අනිත්‍ය දුක අනාත්ම කියන ස්වභභාවය. මේකනම් ලෝකයේ යථර්ථය. මේට මේක නම් ලෝකෙට අයිති දේ ලෝකෙට අයිතිදේ මේක නං මෙබඳු ලෝකය මෙබඳු තත්ත්වයක් පවතින ලෝකයක ලෝකය පවතින්නේම එබඳු ස්වභාවයක් තුළ නං, අනිත්‍යතාවය මත ලෝකය පිහිටා ති්‍යනතුවානම් මේක මුළු විශ්වයම විශාල මන්දිරයක්න ඒ මන්දිරේ අනිත්‍යතාවය කියන ෆෞුන්ඩේෂන් එක මතනන් තියන්නේ. තර අනිත්‍යය කියන පදනම බිඳෙනකොට අනිත්‍යය කියන පදනම මත ඉන්න මිනිහ මේ පදනම කතාව දන්නේ නැත්තං පොඩක් මුල ඔක්කොමවල්ලනවා අනි මන්දිරේම තිෙන යධාර්ථය අවුල්ලෙනවා බිත්ති ගැන කතාරට වැඩන්නේ ිම ගැනතා කලාට වැඩන්න වහල ගැන කතා කරට වැඩනම උක්කම තියන්නේ අර ෆක මත පදනම මත එතුරේ පදන මේ කතාව දන්නතුව බිත්ති ගෙන දෙනගත්තර වැඩක්නෑ. දොරවල් ජනිල් දාලාතියෙ මොන දවලින්ද කොයි තරං වටනවද ඉට පස්සකට දාලා තියන ලයිට් කොයි කොයි තරං වටිකාකමිකින් යුක්තද මේ පඩිපෙලට දාලාතියෙන් ටයිල් මොනවද ඕ ගැ මොකක්ක වුවත් වැඩන්නේ පදනම කතාව දන්නත්තා. ර දැන් අපි වෙලා අපි පදනමී කතාව අයින් කරලදාලා බිත්ති ගැයි, දොරවල් ගැනයි, ජනල් ගැනයි. ඉට පස්ස උළු ගැනයි, වහල ගැ, සිවිලින් ගැයි ඕ ගන කතාකර නොගේ වැඩ. බෙති ඕ කොච්චර රම්මය සුරම්ම්‍ය ආකාරයෙන් තිබනත් වැඩක් නයා පදනම ගැන කතාව දැනගන්නට. මකක්ද පදම මේ කතාව. අදනම මේ කතාවතමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන යථාර්ථමී අතාාර්ථය ගිහෙක් දැනගන්න ඕන වෙනමකුත් නිසා නෙමේ ගිහෙක් මේ එක දැනගත්හම වඩා හොඳට ගිවන්න පුළුවන් දෙැමකද අපි හැමවෙලාවකම ඇස කණනාසේ දිවකාය කියන ඉන්ද්‍රියන් හරහා අපි ලෝකයක් හදාගන ඒ ලෝකයෙන් මුසපත්වෙලා ඒ ලෝකයම අභිරමණය කරමින් සතුටුවමින් බින්දනය කරමින් ඇල්ලිලා ඒවත් එක්ක ගැටිලා ඒවත් එ පැටලිලා සතුටෙන් පිළිය අරගෙන පිළිය අරගෙන කතා කරලා ඒකටම බැහැගෙන ඉඳලා මඩේම බැහැගෙන ඉන්නවා වගේ ඉතින් අපිට මේක ඇත්තකතාාව වැහිලා තියෙන්න්නේ අවිද්‍යාවෙන් මයි වැහෙන්නේ විද්‍යාවෙන් වැහුනාම අර මෝහයෙන් මුලාවනාට පස්සේ පටිගේ සහ රාගේ කියන කාරණීට වඩා වෙනමොකක්වත් අහුුවවෙන්නේ නැහැ. රාගයයි පටිගයයි ඔය දෙක විතරයි හැම වෙලාවකම තමන්ට අහුවෙන්න්නේ. එතු රාගේය හෝ පටිගය කියන කාරණය ඇතිවෙච්ච තැනක, පින්වත් එතන අනිවාරයෙන් මුලාව කියන ස්වභාවය තියෙනවා අපි මුලාවෙච්ච නිසාම ලෝකය සම්බන්ධ රාගයක් සහ පටිගයක්ක් හදාගෙන අපි මේවා ඉතින් අතපොත ගගා යනෝ. එත මේ අතපො ගා යනකට අපිට අර අ නිත්්‍ය කියන ලෝකයේ පදනමී කතාව වැහි ලතිය නවා. ඇතම මේ පදන මේ කතාව දැනගත්තහම පදනමී කතාව දැනගත්ත මිනිහෙකුට හරි හොඳට ජීවිතය ගෙවන්න පුළුව ඇයි? මේ සියලුම දේවල් අනිත්‍යවෙල යනවා කියන එක දන්නවා. හැබැයි සියලුම දේවල් අනිත්‍ය වෙනවා කියන එක දැනගත්තාට කවදාවත් ඒ ගිහිියන්ට නිවන් දකින්න බෑ. සෝවාන් වෙන්න බෑ සෝවාන්වීම කියන්නේ අනිත්‍යතාාවේ විතරත් දැක්කට මදි. අනිත්‍යතාවේ දැක්කත් මදි දුක දැක්කත් මදි දුක කියන සවභාවේ දැක්කත් ස්ොවාන් වෙන්න බෑ අ වාරෙන්ම අනාත්මය දකින්න ඕන සුං්ඥත සමාධිය දවුණු වෙන්නම ඕන සෝවාන් වෙනව න්නං ඒවගේම තමයි හරි අනිත්‍යතාවය තුළදිම දුක අනාත්මය දකින්න පුළුවන්නම් ඒ එක හොඳයි තමයි හැබැයි අනිත්‍ය වෙච්ච ලෝකයක අනිත්‍ය මත පිහිටි ලෝකයක අනිත්‍යතාවේ පදනම නං තියෙන්නේ එබඳු පදනමක් ඇති ලෝකයක බඳු පදනමක් තියන ලෝකයක අනිත්‍ය පදනම ඇති තැනක පින්වත්නි වැඩක් නෑ ලෝකේම අනිත්‍යයිනි මොනවද මේ අනිත්‍ය ලෝකයක අල්ලන්න තියෙන්න්නේ අල්ලගන්න දෙයක් නැහැනී කියලා කල්පනා කලාට වැඩක් නෑ පින්වත්නි. අනිත්‍යවෙච්ච ලෝකයක් අනිත්‍ය විදියට දැක්කට මදී. ඒ අනිත්‍යතාවය, මේ ජීවිතයේ තුළදී අනිත්‍ය වෙනවා කියන එක දැක්කට මදිී මේ අනිත්‍යතාවය දකින් ඕන ක්‍රමයක්තිේ න අනිත්‍ය සංඥාව දුණුවෙන් ඕන ක්‍රමයක්තියනවා ඒ ක්‍රමය තමයි ද අනිච්්‍ය සංඥාව ගැන කියාදදිීම මෙ ත අනි්ච සංඥාවත් කියල කියනවානි අනිච්්‍ය සංඥාව කියද්දී අඒ අනිච්ච සංඥාව කියන එක ලඟවෙන්නේ කු වැඩන්නෑ අනිත්‍යයයින කියන තැනකට නෙම වැඩක්න නිත්‍යයි ැයි අනිත්‍ය ද බලන්න මේ පවතින දේවල් වෙනස් වෙනවනීට ඒක දැක්කට අනිච්ච සං්ඥාවේ පරිපූර්ණත්වයට යන්න බෑ අනිච්ච සංඥාවේ පරිපූර්ණත්වයට යනවන ඒ අනිච්ච සංඥාාව පරිපූරණත්වයට යනකෙන රූපන් අනිච්චා වේදනං අනිච්චා සං්ඥානිච්චා සංකාරං අනිච්චා විඥ්‍යානසි අනිච්චං කියන එක දකිින් ලෝන ඒ දැකිනවනං රූප එකන මෙතනත් තිස්කන්ධ පා ඔය අනිච්ච සංඥාව ගැන කියවලා බලන්න. ිමාණන්ද සූත්‍රතිෙනවානි අනිච්ච සංඥාව කියාදි රූපවේදනා සඥා සංකාර විඤ්ඥානිකන ස්කන්දයන්ගේ අනිත්‍යතාවේ දකිින් ඩඕන කියනෝ ත ස්කන්දයන්ගේ අනිත්‍යතාව දකිනවාවනන් දැන් ඇයි අනිත්‍යයි කියන්නේ කිය ලැහුවම සමාරයික නොදැම් බලන්න මේ පුටු මේස මේවා කලින් හොඳර තිබා දැම් බලන්නු මේ වෙනස්සල නිඉති අනිත්‍යනකබට ඒක දක්කට වැඩන්නම සවිඥානික දෙවල්ල අනි්‍යතාව දැකව දාවත් අවබෝධයට වැඩන්නේ මේ සවිඥානික දේවල්තියන්නේ අවි්ඥානික දේවල් පන නැති දේව මේ සපුටු ඇන්දංකාර එකගේ දර මේ වගේ අනිත්‍යේ අපේති මේ වගේ අනිත්‍යතාවේ පාඩම ජීවිතය අනිත්‍යතාවට ගලපගෙන බලන්න පුළුවන් මේ බිත්්‍යතිීන්ත ගෑවා ඉට පස්සේ දැන් අවුරුද්දක් වෙන්න මේවා පලුදු වෙලා දැ මේවා කවුරුුවත් මේ වෙනස් කරෙත් නැහැ ඊට පස්සේ මේ පවතින තත්ත්වය තුළ අපි මේවා අ මේ පලුදු කරෙත් නෑ ඉති මේවා මේ සුම් බලන්න මේ අනිත්‍යතාවේ කියන එක නිරන්තරයම පවතින්න ස්වභාවයක් නේද කියලා. බිත්තිය දිහා බලලා ඒ බිත්තිය කතාවම ජීවිතයට ගලපල බැලුවොත්. ඒ බිත්තිය කමටහනක ගන්නපුලන් අවබෝධය පැත්තට හැන කෙනෙකු. නමුත් මේ ගේෙවල් දොරවල් ඉඩකඩම් දේපල යානවාහන මිලමුදල්. මේවායේ අනිත්‍යතාවේ දැක්කා කියලා කවදාවත් පින්වත්තිි සෝවාන් වෙන්ඩවත් බෑ. අනිත්‍යතාවේ දැකිය යුත්තේ සවිඥ්ඥානිික කය පදනම් කරගෙන විතර මයි. සවිඥ්ඥානික කය පදනම් කරගෙන ඒවා විරක් නෙමෙ. නමුත් අනිත්‍යතාවේ දකින්න පුුවන් අවි්ඥානිික පණ නැති දේවල් ගැත්. නමුත් සවිඥ්ඥානිික කය ඉලක්ක කරගෙන තමයි අනිච්්‍ය සංඥාව වඩන්. මිස්ු සවිඥානිිකකාය ගැන පැත්තකින් දෙල ද මනිස්ුටලුව ගත්ත තැනක් තමයි මිනිස්සු සවිඥ්ඥානිික කයි නිරෝධේ සාක්ෂාත් කරනවයනටම ගෙවල් දුරුවල් ලීඩ ඩම්දේ පළමිල මුදල්. මෙ මේ වයිසල්ලම අත්තරිද දඟලනවා. එකගැස සමාර් කෙනෙක් ඉඩ පුළුවන්. එ එක්වඩ මේ බිරිඳ අත්තරිනෝ. ස්වාමි අත්තරිනෝ. එතට ඒවා අත්තරිග බෞත්තික දේවල් අත්තරනවා. තමන්ගේ ස්කන්ද ලෝකයේ තුළ බරපතල විදිට උපාදාානීය ස්වභාවයන් ක්‍රියාත්මක වෙනවා නමුත් බුදුදහම ඒ වගේ තැනක නෙමෙයි නවතයන්නේ බුදුදහම බුද්ධශ්‍රාවකයකුට යෝජනා කරන කියල දෙන කතාව තමයි පෙන්වත්නී මේ තමන්ගේ ස්කන්ද ලෝකයෙන් මිදන්න මේක තමයි දුක තුොට මෙතැනස් අනිච්ච සංඥාව කියලා කියන්නේ මේ ගෙවල් දොරුවල් ජරාවට යනක දොරුවල වෙලා යනඒක වාහලේ හොඳට තිබිලා ඇතෙමෙන්ට පටන්ගන්න එක සිවිලිම හොඳදට කියයලා ගැලවෙලා යන එක මේ මේ බල් බරවා මේවාද ඉලෙක් එ විදුලි උපකරන තියන්නේෙඒ විදුලි උපකරණ මේ අක්‍රිය වෙනක මේවා අනේ මේ නිත්‍ය නිනේදකෙන් එහෙමි අන්නෙම මෙතන අනිත්‍යතාවේ බලන්නේ ස්කන්දයන්ගේ අනිත්‍යාව ස්කන්දයන්ගේ අනිත්‍යතාවත් නෑ බලන්ඩු කුම කාලිමං මෙහම නිිම හිටි දෙැම්මම් වෙනස්සෙලා නි කළ හෙමරූපය අනිත්‍යතාවේ දැක්කත් අවබෝධය පත්තරයන්න බැත්තට. තැම්බලන මං කියනෙකම අය අභියෝගයට ලක්ව වෙනමොකද මම කියනවා සවින් අවිඥානික දවල් අනිත්‍ය වශයෙන් සඥාවක් වසෙන්දියුණ කරන්න ඕන සවිඥානික ඉට පස ංඟආය කියනවා මේ රූපය නිකන් අනිත්‍යතා ටයනක ැලුව තවබෝධටය අන්බෙකයි බැරි මේ රූපය නිරතුරුව රූප කලාප බිින්ඳි විදිිය අනක දැකුත්තන් මයි අවබෝධ කරයන්න පුළුව අන්න අවුරුදු විශසක් විතර ගියාම් මේ අත වෙනස්සෙලා කියලා මේ අතේම පොටෝ එකක් ගහලා තියාගත්තාහම පේනවා කලින්පු පුංචි ළමේගේ අඇත පොඩි දැම්ම අත වෙනස්සලා අනිත්ති වෙලා වරුද විපාහග තරම මේ අතේ පොටය ගලා අවරුදු පනාහහිගිද්‍ර ගවවා මේ අඇත හොට ැල්ිවටිලා මෙ හම හැකිලිලා ඊට පස්සේ අත වෙනස් වෙලා ඒන් තිේෙන අනිත්‍යතාවට ඔහොම දැක්කට මොකක්වත්වෙෙන්නෑ ඔය අනිත්‍යතාවේ තුළ අවබෝධේයටයන්න නැබෑ. එහෙනම් දකිින් දෝනම කදද. මොහොතක්ගානී ස්කන්දයන් හටගෙන නිරුද්ධවීම නිත්‍යයි කියන තැනට එන්ඩෝඩ. එකන මේ හැම දැක්මක් බැල්මත් තුළම? ස්කන්ද ධර්මටිකක් නාමරූප ධර්මටිකක් හටගන නිරුද්ද වෙලා යනෝ සමුදේවී නිරුද්ධ වී යනෝ තුර මේ සමුදේවී නිරුද්ධ වී යන ස්කන්ධ ධර්මටික ගැන අපිට හරියට නුවනක් නෑ තේරෙෙන්න්නත් නෑ අපිට අවබෝධයකුත් නෑ ේ අවබෝධයක් නැතිකම නිසාම මේ ස්කන්ධ ලෝකය තුළ අපේ තියෙනව පොඩි මුසපත්වීමක් තියනවා ඒ වගේ මේක අභ්‍යන්තරක අරබුදයක් කිය අපට හිතෙන් නැත්තෙත් මේ මොහොතක් මොහොතක් ගානී ස්කන්ධ ධර්මයන්ගේ සමුදේ නිරෝදය තුළ නිරන්තරෙන් අනිත්‍ය වෙලා යන ලෝකයක තමයි අපි පැටලිලා ඉන්නේ කියලා අපට තේරෙන්න්නේෙත් නෑ ඊළඟට පින්වත්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ තමන් තුළ ඇතිවෙන ආත් මේ ජීවිතය තුළදීම හටගන්න විතර්කය තන්හාාව නිසාම උපදිනවා ඒ වගේ තන්හාාව නිරුද්ධවීමෙන්ම නිරුද්ධ වී යනවා කියන පදනම මත පිහිටි ලෝකයක තමයි අපි ඉන්න කියලලාත් ගොඩාක් දෙනෙකුට තේරෙන්න්නේෙත් නෑ. බුදුරජාණන් වහන්සේ අපට මතක් කරන පනිවිඩය. පැහැදිලි කරන කාරණය. අභ්‍යන්තර ලෝකයේ තුළ ස්කන්දයන්ගේ යථාර්ථය තමයි අනිත්‍ය වසයෙන් බලන්න. එකට අපි ෙන අනිච්චානු පස්සනා කියලා. අනිත්‍යය වසියෙන් අනුපස්සනා කරනු. අනිත්‍ය වසින් අනුපස්සනා කරන්නේ ස්කම්දයන් පහ. රූපස්කන්දය, අනනිත්‍ය වසියෙන් අනුපස්සනා කරනු. කොහමද රූපස්කන්දය අනිත්‍ය වසිං අනුපසනා කරන එක දෙවි දිියකට කරන්න පුළුවො. කොහමද. ය අනිත්‍ය වෙලා යන විද්‍යහ බලනෝ අතීතේ තිබ රූපය නෙමෙයි දැන් තියෙන්නේ වෙන එකකුත් නෙමෙයි නමුත් තේරූපය අනිත්‍ය වෙලා අනි්‍ය වෙලා එතු මේ රූපය අනිත්‍ය වුණ මේක කවුරත් අනිත්‍යක් කලා නෙමේ මේ පෙනෙන නොපෙනෙන ලෝකෙ කවුරුවත් මේ අනිත්‍යක් කලා නෙමේ හේතුන් නිසාට ගත්ත නිසා මේක අනිත්‍ය වෙලා යන වෙනස් ස්වභාවයකට පත්වෙනවා ලදරුව එක් විදියට ඉන්න කෙනා වෙනස් වෙනවා කාලයක් යනකුට. තු අතීතය ඉඳලා ගරභාසයක් ඇතුළේ කලල රූපයක් විදිට වැඩිච්ච රූපය නේද මේ දැම් මම කියන්න ස්වභභාවේ දක්වාම විකාශනය වෙලා තියෙන් ඔන්න රූපයේ අනිත්‍යතාවේ දකින ඒක පදනම් කරගෙන අනාගතයටත් දකිනවා එහෙනම් අනාගතේටත් මේ රූපය වැහැරිලා යනෝ දැන් ඔබේ තාත්තගරූපයේ දිහාබලන් ඔබේ තාත්තගෙරූපය විදදිහෙටම තව අවුරුදුගානකින් ඔබේ රූපය හැදෙනෝ එදාට ඔබේ තාත්තගෙරූපේ ඔබේ සී අගරූපයට සමාන වෙන එකො මේ විදදිහයට මේ රූපය කා කාලයක් එක අනිත්‍යතාවේ කියන ලෝක සදාාතනික ධර්මයට යට වෙනෝ තුරේ සදාාතනික ධර්මයට යට වෙනවා කිය රූපය අනිත්‍ය වසිෙන් තුන්කාලයම ඉලක්ක කරගෙන බැලුවට මදීට පස්සයා බලන්න ඕන මෙන්න මෙහෙමත් ඇතුළේ රූප මම් එනම් මේක තමයි මගේ රූපයේ කතාන්දරය මේ මගේ රූපය කියන කතාව ඇත්තකතා මේක තමයි කියල බල එලියටත් බලන්න ම් ගේ දරුවගේ රපේටත් මේ සෙතම තමයි බිරිඳටත් මේ ටික තමයි ස්වාමී අතමන් ආර කැමැත්තෙෙන් ඉන්න ලංගත්තුකම්පාන ඇඟෑලුම් කම්පාන රූපතියෙන්නේ ඒ රූපවලටත් මේ රූපේ කතාව ලස්සනට ගලපල බලන්න ගලපල බලනකොට මේ රූපය පිළිබඳ යම් කිසි නොවැල්මක් හිතේ හටගන්න තැනකට හිතාදාගන්න පුළුවන් රූපය පිළිබඳ යම්තාක් යථාර්ථවාදී අවබෝධයක් පැත්තට ඒ පුද්ගලයාට යම්තාක්හිත නම්මාගාන්නට පුළුව. හැබැයි ඔය විදියට රූපේ දැක්ක කියලා අවබෝධය පත්තර යන්න බෑදැන් අප ගිහෙක්ෝවේවා දැ දිනිනදා ජීවිතෙත් නවබෝහොදයි තමයි. නමුත් මේ විදියට රූපේ දැක්කට වැඩන්න. පින්වත්න දකි ඕන මේ රූපය නාමදරම ඇසුරු කරගන මොහොතක් ගානේමා නිති වෙනවා. මොහ ගානේීම අනිත්ති වෙනවා. අපිව නාමරූප සම්බන්ධ දේශන හපුවායි දන්න ඕොයක. තු මේක දකිින් නැතුව මේ ජීවිත අනිත්‍ය සඥ අනිත්‍ය සඥාවේ ප්‍රකට ඉලක්කය ප්‍රමුක ඉලක්කයේ පැත්තට ඒ ශ්‍රාවකයාට නැමෙන්ට පුළුවන්කමක් නෑ පින්වත්න. සම්පූරණයම මේ කය පදනම් කරගන මේ නාම ධර්ම කොටසක් එක වේදනාවක් එකන ඳ තමන් විඳිනවන එක නාමයක් ඇත්තට. සං්ඥාවක් හඳුනගන්නවා. ගැනි රූපද සබ්දද මේ විදියට ආයතනවලින් හඳුනා ගැනීම නාමයක්, වේදනා සංචේතනා සිතුවිලි ඇති වෙනවා. කෑම කෑවහම දිව පදනම් කරගෙන දිව පැත්තෙන් සිතුවිලි හිත පැත්තට ගල්නවට අපි කියනවානි සංකාර කියල සංස්කාර කියලා කියනෝ. ඒකටම ධර්මයකී නොවච්චනයක් රස සංචේතනා කියලා. සංචේතනත් ඔන්න හිතට ගල නොදැෙන් කාපු කෑම නිසා. වේදනා සං්ඥා චේතනාව චේතනාව පස්ස පස්ස ැන මේ ඉස්පර්සය. ඉස්පරස වෙනවා කියන්නේ සනිකරම නාම ධර්මය ොදට මනසිකාරය කලාම් පස්සනම ඔක්කොම ධර්ම සමුදයවෙන්නේ මනසිකාරය නැති වෙනකොට අයයි නිරුද්වෙල යනෝ. තු ඔය විදියට නාමධර්ම ඇසුරු කරගන නිරතුරුව හැම්ම වෙලාවකම මොහතක් මොහොතක් ගානයේ මේ රූපයද සමුදය වෙනවා නිරුද්ධ වෙනවා අන්න එහෙමට රූපේ හට ගන්නවා හටගත්ත තැනම පින්වත්නී නිරුද්ධවෙල යනෝ හරියට පෙන පිඩක් වගේ පිඩක් වගේ එතු පෙනිඩක් බඳු රපය පි රපය යථාර්ථය පැත්තට ගැම්බුරින් අනිත්‍යතාවේ දකිනවා එතකොට අනිත්‍යතාවේ දැක්කහම ඒ රූපය පැත්තේ තමාගේ වාසයක් නැති වෙනවා අන්න රූපය පැත්තේ වාසේ නෑ කියන රූපය උපාදානය නැහැ රූපය හටගන්නවා නිරුද්ධ වෙනවා තමයි හටගන්න නිරද්ද වනාට රූපේ පැත්තිෙන් හිටගන්න ගතියයක් දැම් මේ ශ්‍රාවකය තුළනෑ. මකද මේ රූපේ පැත්තිෙන් හිටගත්තා මේ හිටගත්ත තැනදී ඒ හිට ගැනීම පදනම් කරගන මේ රූපයේ නඩත්තු කරන්න ගිහි මේ රූපය රකිින්න්ඩ ගිහින් රූපේ ආරක්ෂා කරන්න ගිහින් වෙනස්වීම නතර කරගන්න කියලා හිතාගෙන කයින්ද වචනයෙන්ද මනසිින්ද නොයෙක්කාකාරයේ කර්ම රැස් කරගන්නවා. සකස් කරගන්නෝ. තු නොයෙක්කාකාරයේ කර්ම සකස්කරගන්නවානන් රූපය පදනම් කරගන. රූපය මනිසා යාගේ ජීවිතේ කර්ම සකස් වනාම ඒ කර්ම සකස්වීමට අනුව තමයි නැවත ප්‍රතිසන්ධයක් ලබාන්නේ. එතු ප්‍රතිසන්ධයක් නොලබන තැනට අනිත්‍ය දකිින් ඕන, අනිත්‍යය දැක්කහාම එයාට තේරනෝ අනිත්‍යතාවේ දැකීම පදනම් කරගෙන එයාට තේරෙනෝ මේක නිමිති වසයෙන් ගඩ නැයි රූපය එතනම හටගන්නවා එතනම නිරුද්ධ වෙලා යනෝ එත්තනම හටගන එතනම නිරුද්ධ වෙනවා අයට බෙරයක් ගහනකොට වගේ. දෙ බෙරයක් ගහනකොට සද්ධයක්ගෙනවා සබ්දය කියන්නේ හොඳට බලන්න බෙරයට අහිතිදයකුත් නෙමි. නිකන් සද්දඩිපයි නෑ. බෙරය කියන්නේ බෙරයත් හකස් සිච්චික් හදපු එකක්න වරපටිදාලා හමදාලා බෙරේ ගහනකොට බර ඇතුළෙත් මොකක්වත් සද්ධයක් නෑ. ඒවගේ බෙරය ඇතුළි මොනවත් හඬ ගබඩා වෙලා නැහැ. හඬ කියල එකක් බෙරේ ඇතුළි ගබඩා වෙලා නැහැ. අතින් බෙරේ ගානකට අත ඇතුලෙත් මොකක්වත් සද්ධයක් තැන්පත්වෙල මේ ඇංගිලියස්සම මොකක්වත් නැහැ. ඒවගේ සබ්දය කියන්නේ මේ බෙරට අත වදිනකොට එලිය ඉඳලා කොහෙෙන්වත් මේ විශ්වයේ ලෝකධාතුවයි කොහැරි සද්දය කියක කත්තිනවා එක ඇදදිලලායිනවා බෙරේ පැත්තට එත්ත කොට සදධය පිටවෙන එහෙමෙකකුත් නෑ එහකන. එට මේ බෙරය පදනම් කරගන මේ සබ්දය ජනනය වනේ සබ්ද ඇහුනේ සබ්දය මත වුණ කුමක් නිසාද. අර බෙර ඇස මත. න්ගේ හස්ථය ස්පර්සවීම නිසා ඉස්පර්සවීමෙන් උද්ගත වෙච්චදේ තමයි බෙර පදය පදය. අපට කකව බෙර පද ඒත් ඔක්කුම සංඥා ොඩක් විතරයි. එතකොට ඒ බර බෙරය ඉස්පර්සවීම පදනම් කරගන ඒ ඉස්පර්සයම හේතු කරගන සබ්දයක් දැන් සමුදය වුණ දැන්. ස් පරසයේ නිසා සමුනද බෙරේ ගහලා අනිපැත්තර අත ගන්න කොට දට්ටු කර අනිපැත්තර ගන්නකොට ඒ බෙරේ සබ්දය එතනම නිරුද්දයි ද නැද්ද හොදට කල්පනා කරලා බලා එතනම නිරුද්දයි තු එතන නිරුද්ධ වන කොටසක් ඉතිරි වෙලාද නෑ ඉතිරි නැත්තුවම නිරුද්දයි ඉතිරි නැතුවම නිරුද්ධයි ඇ ස්පර්සය නිසා හටගත්තා ඉස්පර්සය නිරුද්ධ වෙනකො එක නිරුද්ධ වෙලා යනවා බෙරේ ගහනක නිසා සබ්දයයක් කුද්ගත වනාට සබ්දයකයන්නේ බෙරේට අයිති දෙයකුත් නෙමේ බෙරේ ඇතුළි තිබ්බ දයකුත් නෙමේ ඊට පස්සේ අතේ ඇතුළි තිබ දයකුත් නෙමේ ස්පර්සය නිසා සබ්දයක් කුද්ගත වුණ බෙරේ ස්පර්සයෙන් නැතිකොට ඒ සබ්දේතනම නිරුද්ධ වෙලා යනු ඒ එ එ එතන නිරුද්ධයි එතනම නිරුද්ධ වෙලා යන එතට එතනම නිරුද්ධ වෙලා යන ශබ්දයක් නං නිරුද්ධවී යන ශබ්දයක් පදනම් කරගන නිරුද්ධවී යන්න ශබ්දයක් පදනම් කරගන පින්වත්න ඒ නිරුද්ධ වනකට දිතිරි නෑ කොහත් අතන ෑන්න බලන්න බේ සද්‍යයාන් අරමුල්ල ැඳු හමක කියන්නත් අන්න ඒ වගේම මේ ඇස සම්බන්ධ ක්‍රියාවලිය තුළ, කන සම්බධ දිව සම්බධ ක්‍රියාවලිය තුළ රස දැනෙනවා කියන සීමාව දිවහර සිද්ධ වෙද්දි. දිවද රසයද පදනම් කරගෙන ඇතිවෙන ඉස්පරසය නිසා උද්ගත වෙන දෙයක් කරියට සබ්දය වගේමයි. ස්ප පරසයේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා ඒ නිරුද්ධ වෙලා යන වෙලාවට ඉස්පර්සයේ නිසා ඇතිවීම ඒ සබ්දය පදනම් කරගෙන තමා තුළ ගොඩ නැගිච්ච ස්කන්ද සමුදායක් ති නොර්බෙරේ ගහද්ද එතකොට බෙරේ සබ්දය හඳු ගැෙන විඤ්‍යානස්කන්ධයක් සං්ඥාවක් එචයට පසේකට අනුව බ්ද සංචේතන ඇති වෙලා මේ සංකාරස්කන් දෙයක් ඊට අනුව රූපයක්ත් වෙනස්ව වන්න පුළොන්නට අන්ඩ ළුවන් දඟලන්න පුළුවන්. නිකංඇට රිද්මයක්ක්ෙන්න්න පුළුවන් රූපයත් වෙනස් වෙනවා යහෙන එහෙන මාත්‍රයක් ගාන. බලාගන අද්ද මේ ස්කන්ද ධර්මයන් පහල වෙනවා පහලවෙච්ච තැන එතන නිරද් නැ යරිස්පර්සය නිුද්වෙලා නව ස්පර්සය නිසානයේ ටිකක් තුද්ගත වෙන්නේ. වෙන වෙනම ගත්තොත්තේමන රූපය නාම රූපද රපය ආහාරය රුතුව කර්මය චිත්තේ නිසා වේදනා සංඥා සංකාර්ස්පර්සය නිසා. වි්ායේ නනාමරූප නිසා උද්ගතව වෙනවා එතකට මේවා පොදුව ගත්තොත් ඒේම අර ඇසේ කතාව පැත්ත ගත්තුොත් ස් පරසයේ නිසාමන ස්කන්ධ ධර්මයන් සමුදය වනේ එතකට ස්කන්ධ ධර්මයන් සමුදේ වෙලා එතනම ස්කන්ධ ධර්මයනුත් නිරුද්ධ වෙලා යනවා නිරුද්ධ වෙලා යන්නේ පින්නත්නේ නිරුද්ධවීම නිසා තමයි රූපය අනිත්‍යවෙන්නේ ඇයි හටගත් තැන නිරුද්ධලයන ඇහි මාත්‍රයේ තුළ හටගන්නව ඇහි මාත්‍රයේ තුළම නිරුද්ධවලයනවා රූපන් අනිච්චා එෙම නිරුද්ධ වෙන එකක් නිත්‍යය වසේ සදාකාලික වසේ ආත්මීය ස්වභභාවෙන් මම මගේ මගේ ආත්මය කියන තත්ත්වෙන් අල්ලන්න පුළුවන්කමත් නෑ එනිසා රූපන් අනිච් කියලා අනිත්‍ය සංඥාවම වඩන්න ඕනතකට අන්න ඔය විදියට දැක්කොත් තමයි එදිනිදා ජීවිතය තුළෝනත් සෝතාපන්න තත්වයට පත්වෙන්ට බලුවන් වෙන්න ඔය විදර දකින්න වේදනාවත් එහෙමයි වේදන අනිච්චා අනි්ච සංඥාව ගැන කිය දි හෙමයි කියන්නේ ඉදානන්ද බික්ක ව අනිච්ච සඥා රූපන් අනිච්චා වේදනං අනිච්චා කිය කියඔ කියනයන්නේ වේදනාවත් නිත්ති එකක් නෙම විටක සුකවේදනාවද විට දුක්වේදනාවද විට අදුකම සුකවේදනාවද නිර්වතුරුව හැම්ම වෙලාවකම ඇති වෙනවා வேදනාව එතු වදනාව හැම වෙලා වේදනාතුනු විදරනේ හය පැත්තකීම වේදනාවෙනවා ඇස පැත්ෙන්ද චක්කු සම්පස්සජාවේදනාවද කන පැත්තිෙන්ද සෝත සම්පස්සජාවේදනාවද නාසේ පැත්තෙන්ද ගාන සම්පස්සජාවේදනාවද දිව පැත්තෙන් ද දි්හා ජව්හා සම්පස්සජ වේදනාවද කය පැත්තෙන්ද කාය සම්පස්සජ වේදනාවද මනස පැත්තෙන්ද මනෝ සම්පස්සජ වේදනාවද කියලා හය පැත්තකින් ඉස්පර්ස වෙලා වේදනාව ගලාගෙන 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 එනවා ගලාගෙන එනවා එතුළ ඉස්පරසය නිසා වේදන උද්ගත වෙනවා ස්පර්සය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙලා යනවා දල න එන මේ වේදනාවත් අනිත්‍යයි අපිීතනවා මස් සැපවේදනාව හැමදාම පවතිනවනම් හොඳයි. එම අපි හිතඩෝ. ොට එහෙම හිතාගෙන තමයි අපි ඔ එළියවා ගොඩාක් නඩත්තු කරන්නේ. එලිය සෑහෙන දෙවල් අපි නඩත්තු කරග නම ගහියගේ ජවිතේ. ඔය හැම්ම රූපයක්ම නඩත්තු කරන්නේ සුකයවෙන් වෙන්නමීද කියලා හිතල බලන්නකු. ඉතින් මේක අසාමාන්‍ය නැද්ද සාමාන්‍ය දේනං, නිරන්තරයෙන් හටගන නිරන්තරයෙන් නිරුද්ධවී යන ලෝකයක් නං, හටගන 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 නිරුද්ධවෙවී නිුද්ධවෙවී යන ලෝකයක් නං පවතින්නේ මෙබඳු ලෝකයක් තුළ. මෙන්න මේ වගේ ලෝකයක් තුළ ස මේගේ ලෝකයක් තුළ සම්පූර්ණ වසයෙන්ම මම සුක ආස්වාදය ගෙනත්දේවි කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒකම මොන්න තරම් මුලාවක්ද ඇයි සුක ආස්වාදය කල දෙයක් ලෝකෙ නෑනේ හටගත්ත තැනම නිරුද්ධ වෙනෝනි. ස්ථාවර ස්තේර සුකාශස්වාදය කෙළෙකක් නෑ අනිත්‍ය වෙන සුක ආස්වාද සහ දුක්ආස්වාද දුක්කම සුකා ස්වාද තියෙන්න්නේ අනිත්‍ය සැපවේදනාවම දුකක් එවිදිටයිදකින්න කෙනන දුක්වේදනාව කොහොමත් දුකක්. දුක්කම සුකවේදනාව විපරිනාමයේ නිසා දුකා. එතට මේ සැපවේදනා කියලා එකක් නැහැ. හැම තැනම දුක්වේදනාව තියනවා. සැපවේදනාවද දුක්වේදනාවකින් හමර වෙනවා. නිසා වේදනව අනිත්‍යයි. වේදනාවනේ කාලෙ සැපවිඳද දැන් දුක කියලා බලලා වේදන බලන් වේදන කෝන නිත්‍යයද කියකළ ැලවට සෝතපන්න වෙන්න බෑ. සෝතාපන්න වෙන ශ්‍රාවකේෙක් නං. සෝතාපන්න භභාවය තමන්ගේ ජීවිතය තුළ අත්දකින සැබෑ ශ්‍රාවකයෙක් නං එබඳු අත්දැකීමකින් නවතින්න කැමති ශ්‍රාවකයක් කැම වෙලාවකම පින්වත්නී. හෑම් අවස්ථාවකම. හෑම මොහොතකම තමාතුළ උද්ගත වන සුකවේදනාව, දුක්වේදනාව අදුක්කම සුකවේදනාව දැකීම තුළ ඇතිවිනාකාරයයක්. ඒ මොහොතේම ඇසි ඒ දැකීම තුළ ඇතිවෙච්ච සුක ආස්වාදයේ නිවිලාගිහින් ආයෙත් පින් ඇහම තුළ ඒ බෙලාවෙම ඇතිවිනාස්වාදයක්. ඒකත් නිරුද්ධ වෙලාගිහින් ආයත් දැනෙනෙ එක නිසා ඇතිවිනාස්වාදයක්. ඒකත් නිරුද්ධ වෙලාගිහින් ආයෙත් හිතෙනෙ එක නිසා ඇතිවිෙනස්වාදයක්. මේ විදියට පින්වත්නි ඒ ඒ මොහොතේ ඇතිවෙන සුක ආස්වාදය ඉලක්ක කරගන, සුක ආස්වාදය දකිමින් යා දුකාස්වාදය අදුකම සුකාවේදනා මේ සියල්ලම ඒ ඒ මොහොතේ හටගත්ත තැනම නිරුද්ධ වනාකාරය දකින්න ඕොනේ කැහෙන් බලන්න බෑ. ඒකට අනිච්චානු පස්සනාව නම්ම භාවනාව පැත්තට යාගෙහිත නැඹුරුවෙන් ඕන. ඒ පැත්තට යාගෙහිත නැඹුරුනොත් මයි මේ අතාාර්ථයේ යාට පැහැදිලිව පේන්න පටන්ගන්නේ. පැහැදිලිව යායට එක පේන්න එතුර මේ පැහැදිලිව මේ පැහදිලි දැක්ම ඇතිවුණට පස්ස පිවත් නේ ඕලාරික වසේ මේ ලෝකෙ අහු වෙන්න. නිමිති අහු වෙන්න. අපිට ලෝක නිමිති අහු වෙනවන ගන සංඥාවකින් නිමිත්ක් අපිට අහුුවෙනවා. නිමිති අහුවෙන්න නිමිති අහු නොවන විදිට හිත පුහුණු කරන එකට ඒකට තිනො සමාධියක් ඒකට නොමකත්. අනිමිත්ත සමාධියක නිමිති ගන්නේනෑ. වෙලාවකම නිමිත්ත අහුවන්නේ ගන සංඥාව නිසා සැපය කියලා ගණ සං්ඥාවක් අපි අල්ලගෙනින්වා. එක මහරි ගණට අල්ලගෙනින් න්නවා මුත් සය ඉතාම සියවුම් ඇතිවල නැතිවල යනව කියලා දන්න ඇති නිසා අපිට මේකයි අනිත්‍යතාවයක් පේන්නේ ඇතරම ැහෙම් බලන්න බෑමිය නිත්‍යතාවේ. අනිච්චානු පස්සනාව වගේ විදර්ශනාවට පාදකවන භාවනාවක් දියුණු කරොත් තමයි දවුණු කරන ශ්‍රාවකයාට මේ යථාර්ථයේ දැකග්ඩ පුළුවන් වෙන්නේ. මේ කතාව තමයි රූපයද වේදනාවද සංඥාවද සංස්කාරද විඤ්ඥානීද කියන ස්කන්ද පහට්ටම අදාළ කතාව. ස්කන්ධ පහ තුළම මේ යථාර්ථය අපි ඉතාම හොඳින් තේරුම් ගණඩ වශ්‍යයි. එක හොඳින් තේරුම් ගන්න කොට පින්වත්න්නේ අපට අපේ හිත තුළ නිර්වාණය කියන ස්වභාවට කිට්ටුවෙච්ච ගැන හර මේ පංචස්කම්දය තුළ අනිත්‍යතාවේ දකිනකො එක පංචස්කම්දය අත හැරි ඇරි අත හැරි හැරි යන ගතියක් තමන්ට අත්දකින්න පුළුවන්ඒක අධ්‍යැක ගන්න පුළුවන් එතු ඒක අදකිනකොට දැම මේ ඇත්තු අහන ප්‍රශ්නේම තියෙනු සාමානයේ එදිනෙදා ජීවිතෙත් මේ ගැතවන එදිනිෙදා දරුමල්ලෝ එකක් බිරිඳ එක් ස්වායයික ගතව වන ජීවිතයට මේක කොච්ච උද්වේද ලොකු උදව්වා ඇයි ලෝකේම පෙරලුනත් කිසි අවුලක් නෑ ලෝකේ මනි පැත්තට හැරවුණත් මේ අතාර්ථය තේරුම් ගත්ත කෙනෙකුට මේ අතාර්ත තරු ගතෙනට කිසිවුක් නෑ අේකා හිටා ගැනු කෙනෙක්යා එයගේ නැන්දම්ම හරි හැරයි එක දවසක් ඒ ගෙදරට පිඩ පාති වැඩියා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මුගලන්ද මේ දිනිෙදා ජීවිතය ඇති අවුල්ලෝ කියන්න න බලන්න උනන්සේ නැන්දම්ම හිටියේ නෑ ඒෙදර කැවුම් තිබුණ කැවු තුන හතරක් තිබුණ මේසේ තිබබ මේ තරුණයට හරි සද්ධාවක් ඇතිුණ හරි වස නැන්දම්මකිනේ ති මේ තරුණයට සද්ධාවක් ඇතිවෙලා මේ තරුණිය මොකද කරන්නේ අර ස්වාමන් වහන්සේට කැවුන් ගෙඩියක් පූජා කලා <nu> yes, ේ මනාන් ට කැවු ගෙඩියක් පජා කලාම යුන්න්නහන් සිති අනුමෝදන ගාතාවක් කියලා මුගලන් හාදුුරු වැඩිය නැන්දම්ම ගෙදරාව ඇවිල්ල මේසි බැලුවවා බලනකොට කැවන්ගඩි හතරත් තිබ දැන්තුුයිේ ඇහුවා මේ කැවුන් ගෙඩිය උම්ඹ කෑවදෙහෝ ර ලේලිය කිවවා නෑ නැන්දම මේ මම කෑවෙන එනක් කෝම කැවු ගෙ එකල් කැවුන් කියන බොහෝම ජනප්‍රිය කෑමක්ඔය දනවත්මිනිසුන්ගේ ගේවල්ල නිතර හැදලති නො දැකක්කදන්න න ව දනවත් මනිසුන්ගේ ඉතාම සුපිරි පැලැන්ති කෑමක් කැවුම් කියල කිය ලංකාව කැවුන්වගැන මේ විඩ ඇති තින් මේ දැකල මේ කාන්තාවගේ අ වැඩි හිටි කාන්ාව වැැහුව ඇැදම්ම මේ නං ඔඹ කාටහටි දුන්නද ඒලායි හිමට කිව්න්නේ නැන්දම්ම මොකුතිහිතන් ඩිපා නැන්දම්ම කේන්ති ගන්නඩිපා දම් මේ කැවුන් ගෙඩිය මම දැමුනිවරේක්කාාව අපේ ගෙදරට ආර්යන් වහම්සේෙනනමක් වැඩිය උන්වහන්සේ පින්න පාති වැඩිය ති ම කැවු ෙඩිය පූජා කලා නැන්දම්ම අනුමෝදන්ඩ මේ පින කියල කිව්වා. ඒම කියනකට ඇහු ආවුඹ කාගෙන් අහලද දන්න ඔන්න ප්‍රශ්නය. මම තමයි මමද මේ ගෙදර ලොක්ක උබද මේ ගෙදර ප්‍රධානය මමද උබද. කාග අහලත කැුද මුොද හටියෙත්න ගෙද දම ගෙද හිටනෑ න වෙලා ඉතින් අර කාතාව බිම් බලගත මුකක් දන්නවා මේ ගෑනන්ක නතිට කහල වැඩන්නේ එදා හරයට ගහල තියනවා ඒ ගහපු පාරට මේ කාන්තාව කැලේට ගියා මට ජීවිතේපා කියලා කැලේට ගිය එකන ඒ වෙනකොට ධර්මය අ තිබබෙන ධර්මය අ තිබෙන ඇති නිසා කැලෑවට ගියා ිගන්න වැලක් කරගෙන බෙල්ලි වැලදාගන්න මුකක්ද මේ ජීවිතය මහා කරුමක්කාර ජීවිතයකට මං මුරපු මුලපුරලතියන්නේ මේක මට ඕන්නෑ කියලා ය මේ එදිනෙදා ජීවිතය මිනිස්සුන්ගේ ජීවිතවල හැල හැප්පිලි සහිත කතාන්දරයයි මං මේ කියන් මේක තමයි ලෝකේ ඇත්ත ලෝකයේ අතාාර්ථය මේකයි ඇත්ත කතාව මේකයි ඉතින් ඒ කාන්තාව කැලේ ඇතුළට ගිහින් බෙල්ලි වැලදාගන්න උොඳට අර මේ වැලත් කරගෙන රවමට හදලා ඔන්න බෙල්ලට දාගත්තා. දාගන්න කොට පින්වත්නී ඒ බෙල්ල වැල දාගන්නකොට ඒ දාගත්ත තැන බුදුරජාණන්සි වැඩ හිටියා. උන්හන්සේ ඇයට කතා කලා ඇ සම ඇති වෙච්ච කතා බහිේද. බුදුරජාණන් වහන්සේ ඇය ැර වෙන කවරුවත් වෙත හිට. යටතා කතා කනාම ඇයට හරි සතුටක් ඇතිවුණ අන මුනිවරයන් වහන්සේ මොන තරන් සුන්දරද. මේ ධර්මේ කොච්චර සුන්දරද. එතකට ඇයට මේ ස්කන්ධයන්ගේ යතහරතේ ගැන බදුරජනන්සසි කරුණු කිව්වා. රූපයේ සවබභාවේ බන්දුව එකක් වේදනංඥා සංකාරව යනවා එහට මෙහිට දෝලනයී පවතින හැම මොහතකම දෝලනය වෙන ධර්ම. තක් මෝතක් ගානි මේ ධර්ම දෝලනය වෙමින් දෝලනෙ වෙමින් ඉස්සරාටයන්නේ මේවා නිසා වනස ගණ්ඩි පාජීවිතේ ජීවිත වනසෙන්ට දේඩිපා මේවා නිරත්තුරුව වෙනස් වෙන ස්කන්ධ ධර්ම කියලා බනකිව්වා. බනකිව්වාම ඇය ගෙදර ගිය. ගෙදර ගිහින් වෙන දට වඩ හරි සනීපට නැන්දම්මගේ බැනුම් අහග හර හොඳට ගෙවවාන්තිමටම නැන්දම්මගේම ගොටි කලා මලා. දෙවිවරුව අතරදගියා එ ලන්න ඉදිනිෙදා ජීවිතයට මේ අනිත්‍යයතාවේ. මොන්න ආස්වාදය දුක්කාආස්වාදයක් වුනත් සුකාස්වාදයක් වනත්, කුමන ආස්වාදයක් වනත් ඇතිවන ඇතිවනාාම ඒ ආස්වාදය නිසා මුසපත් නොවී, ඒවාට හසු නොවී, ඒවායිම් පිඩාවට පත් නොවී. එතනම අතහැරල දයාලා බොහෝම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන තැනකට ඇයට හිත හදලදුන ස්කන්ධයන්ගේ අාර්රතය පිළිබඳ ඇය හදාගත්ත නුවන පින්න්නවත්. අනිත්‍යතාවේ දැනගත්තට පස්සී ඇසහර හා අත්දකින අත්දැකීම කුමන අත්දැකීමක් වේවා. රාගේ පදනම් කරගත් අත්දැකීමක් වෙන්නත් පුළුවන් පටිගේ පදනම් හටගත් අත්දැකීමක් වෙන්නත් පුළුවන්. කුමන අත්දැකීමක් ෝවේවා ඒ අත්දැකීම නිසා එයාට අභ්‍යන්තර හිත හෙලවෙෙන් ඇතුව. රාගේ හෝ පටිගේ හෝ අවිද්‍යාව හෝ කුම්මන අනුසයක් පත් හදන් නැතුව. ොහොමත් සැල්ලුවෙන් ස්සරහට ජීවිතයට මුණ දෙන්න පුළුව. එක කුමන ආකාරය අද්දැකීමක් ුනත් ගැටලුවක් නෑ. අපි මේ අදදකින අදදැකීම මත මොන්නත් තරං විඩාවට පත්වෙනවාද. මොන්නත් තරම් පීඩාවට පත්වෙනවද. අපි පන්නවත් මොන්න තරම් විහෙසට පත්වෙනවාද මේ අදදැකීමදී. අපේ වෙහෙසට දිගක් පලලක් තියෙනවාද නෑ හැම්බ වෙලාවකම අපි වෙහෙසට පත්වෙනවා විඩාවට පත්වෙනවා. තෙහෙට්ටුවට පත්වෙලා ඉන්නේ. එහෙම ලෝකයේ කපීන්නේ පින්වත්න්නේ. එහෙම ලෝකයේ ක අපි නැවතිලා ඉන්නේ. එතුට මේ අත්දැකීම් පරාසේ තුළ අපිට හිටගන්න නැතුව ඇහිිචදේ නෙමේ වු හපුදේ ඇතුළට ගත්ත විදිිය යවුල කිය දැනගන්න පුළුවන්ු දකපුදේ නෙම වු දැක දැකපුදේ ම ඇතුළට ගත්ත විදිිය වුල අහපුදේ දැක දේ දැනුදේ නෙම අවුල ධනිචදේ ම ඇතුළට ගත්තවිදියා යවුල හිතුණ දේ නෙමේ වුල හිතුණු දේ නිසා මම ඇතුළේ හදාගත්ත අරපු දෙයයි පටලැවෙල්ලා යවුල. අන්න එහෙම දැක්කහම මේ අහපු දැකපු දැනනු හිතනු ලෝකය එතනම එතනම නි නිවී යනවා. ී යනවා කියලා දකිනකොට එයාගේ ඒ හිත තුළ අනිමිත්ත සමාධියය උපදින. අ නිමිති වැටහින්නේෑ මොකක්වත් නිමිති අත්ත හැරිලේ යනෝ ගන සංඥාවෙන් ලෝකෙ අතගාන්ඩ හිතෙන්නේ ඒ තැනදිපින්වත් අපනහිත සමාධිය ප්‍රාර්ථනා කර්ඩ මොනවත් නෑ මෙහෙම වෙනවනං හොදයි මෙහෙම වෙනවනං හොදයි මේ විදියට වෙනවන හොදයි කියලා ප්‍රාර්ථනා කරන්න දෙයක්නෑ එකට අමකද අප හිත සමාදිය මොනොවද ප්‍රාර්ථනා කරන්න තියෙන. ප්‍රාර්ථනා කරන ලෝකය ඒ ඒ තැනදීම කඩා වැටෙනවා නං. බිඳ වැටිෙනවා අනං. ප්‍රාර්ථනා කරන්න ලෝකයක් කොහෙද තියෙන්. කෝ ලෝකයක් ප්‍රාර්ථනා කරන්න එකත් තියෙන් ඩිපාය. ඇයි එතනම නිරුද්ධයින. ති අනිත්‍යතාවේ සසාධාථනික ධමීනන් කෝ පාර්ථනීම දරු මෙම වන න හොදයි මෙම වෙන න හොඳයි කියලා. ප්‍රාර්ථනා කරන්න ලෝකයක් තීන්ඩි පා ඇ පින්වත්න පාර්ථනා කරන්න දෙයක් නෑ අන්නේ ඒ තැනදී එයා මේ ඇස පැත්තිං තමාව නියෝජනය කරන්නත් නෑ රූපේ පැත්තිං තමාගේ නියෝජනයක් දකින්නෙත් නෑ. ඇස හෝ රූපය හෝ පදනම් කරගන ඒ අනුව ගියපු විඤ්ඥානයක් පිහිටවගන්නෙත් නෑ පිටොගන්නත් නෑ ඇයි ඇසත් අනිත්‍ය යයි රූපයක්ත් අනිත්‍යයයි ඇසයි රූපයයි දෙ නිසා ඇතිවෙච්ච මනසිකාරයක්ත්ත නිත්‍යයයි. චක්කු විඤ්ඥානයත් අ නිත්‍යයයි චක්කු සම්පස්සයත්ත නිත්‍යයයි. මෙොක්කොම නාවදරම. චක්කු සම්පස්සේ නිසා ඇතිවෙච්ච වේදනාවත් අ නිත්‍යයයි. වේදනාව නිසා ඇතිවෙච්ච සංඥාත්ත නිත්‍යයයි. සං්ඥා අත්දකිනොකට ඇතිවෙච්ච රූප විතර්කත්තා නිත්‍යයි රූප විචාරය නිත්‍යයයි. අනිත්‍යක තමයි රූපයෙරේ ඇතිවෙච්ච ආසාවත් අනිත්‍යයි. එක තැනකවත් එල්ට තැනක් නෑ. මේ ඔක්කොම නිකම්ම හිත තුළ උද්ගතවෙච්ච හැගීම් ටිකක් විතරයි. හැගීම් ටිකක් විතරයි වෙන්න මොකක්වත් මේ තුළ ඇත්ති නෑ කියෙලේයට පේනකොට ඒ හිත තුළම සුං්ඥත සමාධිය උපදිලා සුං්ඥත විමෝක්ෂයට හිතපත් කරගන්නපුල මොකක්ද සුංඥතකයන්. අනිත්‍යය නිසා හිස්. අනිතතිය නිසා හි නිකම්ම හිස් නමි නිකම්ම හිස් කියලා ගණ්ඩ බෑ. අනිත්‍යය නිසා හිස් ඒකට ගැන සුංඥත සමාධිය ඒතුළම සුං්ඥත විමෝක්ෂයට හිත පත් කරගන්න පුරුවෝ. සු්ඥත අනිත්‍ය නං හිස් අනිත්‍යය නිසා දුකයි දුක නිසත් හිස්. දුකනං අනත්මයි මම කියල කෝ එතන ගණ්ඩ දෙයක්. මගේ කියල කෝ ගණ්ඩ තැනක්. මගේ ආත්මය කියල කෝ ගණ්ඩ දෙයක්. හිස්. නිකම්ම හිස්නෙමේ අනිත්‍ය නම් දුකයි දුකනම් මමනෙවේ මගේ නෙවේ මගේ ආත්මේ නොවේ ආත්මස්වභාවෙන් හිස් කියලා මුළු විශ්වයම දැක්කොත් ගිහික්. ඒ දෙැකපු ශ්‍රාවකයටට හොන්තට කන්න පුළුවන්. හොන්ඳට සතුට වෙන්න පුළුවන්. හොඳට හිනාවෙන්න පුළයිට බුදුද මිරුද්ධනෑ. හොඳට හිනාවෙන්න පුළුව. අත්පුඩි ගහලා හිනා වෙන්න පුළුවන්. කඩා වැටෙනකොට අත් දෙක බැඳගන. උපේක්ෂාවින් නෙද්දල්වාගෙන බලාගෙන ඉන්න පුළුවන්. කවදඒ මට්ටමට හිතා දලදින්නේ. ඒ මටමට හිතා දල දෙන්නේ. මේ ධර්මීය. එනිසා නිච්චානු පස්සනාවසි අනුපස්සනා කරන්න ඕන පැති දෙකයි වැදගත්ම පැත්ත තමයි ස්කන්දයන් අනිත්‍ය වසින් ඒ ඒ මොහොතේදී ඒ ඒ තැනදී ස්කන්දයන්ගේ ඇතිවීම නැතිවීම පැහැදිලිව දකින්න පුළුවන්නං ඒ දැක්ම තුළ ිහිියෙකුට රි සාර්ථක ජවිතයක්ග වන්න පුළුවන්. ඒ සාර්ථක ජීවිතය තුළ තමාව නිවෙනවා. ලෝක අත් නිවෙනවා තමා නිසා කිසිවෙක් කැළඹෙන්න්නේ. තමාවත් කැළඹෙන්නේ නැති අනුන්වත් කළඹන්නේ නැති සැබෑ බුද්ධශ්‍රාවකයෙක් වෙන්න. අපි ඉදිරියට මොන ගැහුණු අයෝමය විශ්වාසය නම්මු බුදුරජාණන් වහන්සගේ ධර්ම යත්ති කාත් අල්ලගන්න. හොදේම නැගිටල හිතන්න හද නැගිට්ටේ. අනිත්‍යතාවේ අත්දකින්න මයි අනිත්‍යතාව අදකින්න මයි කියල හිතන් ඒ හිතනකොට ඔබට නිවෙන්න පුළුවන්. ඒ නිවීම සාක්ෂාත් කරගත්ත සැබෑ ශ්‍රාවකයන් වැඩඩි පුරෝණය කර තිය නො මේ කාලෙට මොකද මේ නිර්වාණය කඩා ශ්‍රාවකයන් යෑම පිණිස සුදුසුම කාලයක් ඒ සුදුසුම කාලේ අග්‍ර ප්‍රතිඵල හදාගන්න කියලායි යෝජනා කරන්න. දායකත්තේගෙන කටයුතු කරන්නේ මැලේෂයාවේ පදිංචි දිල්ශාන් සිල්වා මහත්මා සිතාරා ජයවර්ධන තේජාන් පුතා සහ චිරාන් පුතා ඇතුළු පින්නතුන්දායගත්තේ දරනවා. එහැමදිනාටම නිදුක් නිරෝගී සවදීර් ගායිස සම්පත්තිය කායික මානසික යහපත ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාටම මේ බුද්ධ ශාසනීදම උතුම් චතුරාරිය සත්‍යවබෝධවේවා කියලා දිෂ්ඨාන කරනවා. ල හැමනටමත් නෑදෑ හිත මිත්‍රා දයෙන් සියලු දෙනාටත් මේකු සල්ලූපකාරවේවා. නිදුක්වේවා නිරෝගිවේවා සුව පත්වේවා දෙපාර්ශවය දෙම උපියන් වන සකේ ජයිවර්ධන මහත්මා සහ ශන්ත සිල්වා මහත්මාවන පියවරුන් දෙපලටත් කුසුමා විජේසේ කර මහත්මය සහ පියසීලි ගුණ තිලක කියන මෑනිවරු දෙපළටත් නිදුක් නිරෝගී සුව දීර්ගායිශ සම්පත්තිය කායික යහපත මානසික යහපත උබය ලෝකාරත සංසිද්ධිය පාර්ථනා කරලා තිරෝ. එ පවලි ැම දෙනාටමත් අපි ආශිරවාද කරනවා දෙමවපියන් ප්‍රධන හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා දිගාසිරි සැලසේවා ඉතාමේ ඉක්මනින් චතුරාර්ය සත්‍යවබෝධ කර ගණට මෙදේශනාමය කුසල් හේතුවා සනාවේවා කියලා දිිෂ්ඨාන කරනු. ඒ වගේ ඇත්තු බලාපොරොත්තු වෙනවා ප්‍රේමාවති විජේසූරිය රිචට් ගුණතිලක ලයිනල් සිල්වා ශීලා රනණතුග ව ගුණතිලක නන්දසේන ගුණතිලක ඇලිස්නෝනා ගුණතිලක ආත කුමාරසිරි ජයවර්ධන පලාාරා ගුණසේකර DH විජේසේර, ප්‍රන්සිனா ගොඩේ විතාන විනිීතා කුමාර රත්න ජනක කුමාර රත්න ්‍රන්සින් සහබන්දුල සුනිල්සිල්වා ඇතුළු නමින් මියගිය සියලු ඥාතීන්ටත් දායකත්තේ දැරු දිල්ක්ශාණ සිල්වා මහත්මා සහ සිතාරා ජයවර්ධන මහත්මිය ප්‍රධාන හැමෝගෙම නමින් මියගිය සියලූම ඥාතීන්ට මේ කුසල්ලූපකාරවේවා භවගාමී ජීවිතේ සුව පත්වේවා ජාත්‍යාදී දුක්කලින් නිදහස්සව ලබන අමා නිවන් පිණිසම දේශනාමය කුසල් හේතුවාසනාවේවාකි අධිෂ්ඨාන කරනවා. එවගේම සියලු දෙවියන්ටත් ඔබා පැහැමදිනාටමත් කයන් වහන්සේච අපටත්තේ ඇත්තුව ආශිවාද කරලා තියවා. අවීචියය පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන සියලු දෙනාට මේ කුසල්ලුපකාරවේවා. ඉතා ඉක්මණින් චතුරාරය සත්‍යය අවබෝධ වේවා කියෙන අධිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා ඔබ හැම දෙනාටම තෙරුවන් සරකයි. මෝහක්හයෝ නිප්හානන්.